प्रेमरत्न कीलकियन्ने रंगनवेदी निवेदके गायके कादेशपालक्नियक विधियट विविध क्षेत्रवल निरत वेन केनेक कालयक तिस्से पुंजितिरे ओस्से आदरे मेउ युगे आदरवंतयात्त हुई ए एक्कम मे दिनव रिदितिरे दिगहरेन मिदुनु विश्व चित्रपटे वर्णयत्त हुई एनिसाम उद्दिक प्रेमरत्नेक्क अपिट कथा करन्न बोहो देवल तियेनो इतिन उद्दिक पसुगियदा पुवत्पतक समगिन एतरतुरु बेदागन्न एकतु वेला तिबुना मैत काले युगे आदरवंतया ओबई प्रेक्षकेयिन ओबव दकिन्न एहेमई अपि एतनिन कथाव पटंगमु कियला कियपु कथावट उत्तरयक देन गमम उद्दिक कथाव पटंग अरन तिबुना मट एहेम हेंदिन्नीमक एहेम टाइटल एकक तियेनवद एहेनम हरिम आदरे हिसनवल बारगन्न ඔය වගේ යෙදුමක් බලෙන් ගන්න බැහැනේ. ඒ වගේම යුගයක ප්‍රේක්ෂකයන්ගේ ආදරවන්තයා වීම සැලසුම් කරලා කරන්නත් බෑ. ඒක ආදරෙම දිනාගත යුතු දෙයක්. ඒ හැඟීම මටත් ආදරණීය විදිහටම දැනෙනවා. පුංචි තිරේ රෙහන් අලු විහාරේ තමයි ඒ අසීමාන්තික ආදරේ උද්දිකට දුන්නේ. කොටස් 550ක් වෙන දීර්ඝ කාලයක් තුල ඒ චරිතය තුල ජීවත් වුණා. ඒක ලේසි නෑ. काले हो कोटस गणने में प्रेक्षकीन उनके हदवते अपने दिन दिन तहावर कर गए नहीं मैं अमारू मुकदे रेहांट मिनिस्ट्र कोंदे सिविर ही तो आदरे करने गत्ता एक हिता का न बेरी तरां उन रेहांट के सारणी के आदरे उनके जीवित वर्ल्ट बात कर गत्ता रेहांट के अन्य बोलन दो अति संगीती चरित्यक ने वे ओह हरिमर ඒ ආදරේ වෙනුවෙන් මටත් කැප වෙන්න සිද්ධ වුණා. ආදරේට ආදරේ කළ යුතුයි. මං රෙහන් වෙලා හින්න කාලය තුල මට තව නිර්මාණ වලටත් ආරාධනා ලැබුණා. ඒ දේවල් මම බාරගත්තා. ඒත් වැඩ ආරම්භ කළේ නැහැ. රෙහන්ගේ ස්වරූපය පවත්වා ගන්නත් ඕනනේ. රෙහන්ගේ රැවුල කපල වේශ නිරූපණ ශිල්පීන්ට කරදරයක් වෙන්නේ කොහොමද? මංගල් පාණ්ඩේ වෙනුවෙන් අමීර් ඛාන් මාස ගාණක් කොණ්ඩේ වැව්වා. ඒ චරිතයේ විශ්වාසනීයත්වය වෙනුවෙන් අපට ඕන්ට වගේ ලොකු කර්මාන්තයක් නැති එක ඇත්ත. නමුත් ලැබෙන චරිතයකට උපරිම සාධාරණයක් කළ යුතුයි. නැත්නම් පැවැත්මක් නැහැ. තෘප්තියකුත් නැහැ. බොහෝ කලාකරුවෝ දේශපාලනය කරන්න ගිහින් ප්‍රේක්ෂකයින්ගෙන් ඈත් වෙනවා. දේශපාලනයේ කලාවයි මම පටලවා ගන්නේ නැත්නම් ප්‍රේක්ෂකය කොහොමත් පටලවා ගන්නේ නැහැ. මන්තිරේ මතදි ඔවුන්ගේ අපේක්ෂාව ඉටු කරනවා නම් රංගන කාර්ය හරියට කරනවා නම් ඒ වෙලාවේ ඔවුන් වද වෙන්නේ නැහැ මන් දේශපාලනය කරනවද තේ කඩයක් කරනවද ඔය මොකුත් ඒගොල්ලෝ හිතන්නේ යන්නේ නැහැ නමුත් ඔය අහන දේ මට තේරෙනවා අපේ වගේ රටක දේශපාලනඥයෙක් විදිහට ඉඳගෙන ජනතා ආදරේ දිනා ගන්න එක ලේසි නෑ ඔවුන්ගේ සැබෑ ආදරේ දිනා ගැනීමත් කලාවක් මං අසයි ඒක ප්‍රගුණ කරන්න ඒ වෙනුවෙන් කලාවේ නියැලෙන්න මම පසුපට වෙන්නේ නැහැ. පුංචි තිරෙන් ටිකක් ඈත් වෙද්දිම රිදී තිරෙන් ප්‍රේක්ෂකයන් හමුවට ආවා. මිදුණු විශ්වයට ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටය මගේ රංගන ජීවිතේ වෙනස්ම අත්දැකීම. ඒ වෙනස මගේ ප්‍රේක්ෂකින් වැළඳ ගැනීම ගැන මට වෙනම තෘප්තියක් තියෙනවා. පුංචි තිරේ සම්මාන උළෙල දෙකකම මම ජනප්‍රියම නළුවා වුණා. සම්මානය කියන සංකේතේ උලලවල් දෙකේදීම අතරගත්තු පළවෙනි අවස්ථාව තමයි. නමුත් මට ජනතාව ඔවුන්ගේ හදවතේ ලොකු තැනක් දීලා බොහොම කල්. මන් රඟපාපු චරිතවලට මිනිස්සු ආදරේ කළා. රෙහන් ඒකේ කූට ප්‍රාප්තිය. ඉතින් ඔබ කිව්වා වගේ සම්මාන දෙකම ලැබුණා. ඒ වෙනුවෙන් මගේ ප්‍රේක්ෂකයන් කරපු කැපකිරීම මටම හිතා ගන්න බැරි වුණා. මං මේ ආදරේ ලබන්න හරිම වාසනාවන්තයි කියලා හිතුණා. පාරදිගිය වෙනුවෙන් ෆෑන් ක්ලබ් එකක් පවා හැදුණා. නළුවෙක් හැටියට රංගන ජීවිතේ තරමක් මුහුකුරා ගියාට පස්සේ මේ වගේ ජනප්‍රිය සම්මානයකට පාත්‍ර වීම එක හිතට බරකුත් දැනෙනවා. මං කලා ශිල්පියෙක් හැටියට කලාව වෙනුවෙන් කාලයක් වෙන් කරනවා. මගේ කුසලතාවය ගැන විශ්වාසය තබන නිර්මාණවේදීන් එක මං වැඩ කරනවා. ඔවුන් නියෝජනය කරන්නේ සිනමාවද ටෙලිනාටි ශිස්ත්‍රයේද කියන එක නෙවෙයි මට වැදගත්. ඒ නිර්මාණවල තියෙන ගුණාත්මක බව සහ
නිර්මාණය විඳින්න යමක් තියනවාද කියන එකයි මං අවධානය යොමු කරන කාරණය. ඇත්තටම මම සීන දකින්නෙක් නෙමෙයි. මට යම් යම් දේවල් ගැන ඉලක්ක සහ අරමුණු තියෙනවා. ඒවා සාක්ෂාත් කරගන්න මම කැප වෙනවා. දේශපාලනයට පැමිණීම සීනියක් හෝ ඉලක්කයක් කරගත්තට වැඩක් නැහැනේ. ඉලක්කේ විය යුතු මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තිරසාර යමක් කිරීම. මම ජනතා නියෝජිතයෙක් හැටියට ගෙවමින් ඉන්නේ ඉතාම අභියෝගාත්මක සහ අතිශය සංකීර්ණ දේශපාලන වටපිටාවක් සහිත කාලයක්. මොන විපර්යාස සිද්ධ වුණත් රට වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙල අප ක්‍රියාවට නැංවිය යුතුයි. ඒ වෙනුවෙන් මගේ ප්‍රයත්න මං අත්හරින්නේ නැහැ. කොමුණත් උද්දික ප්‍රේමරත්න කියලා කියන්නේ සරල පැවතුම් තියෙන සාමාන්‍ය මිනිස්සෙක්. මම මටම නිර්වචන දීම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඒත් මං කැමති අනිත් මිනිස්සු ගැන සහකම්පනයක් තියෙන කෙනෙක් හැටියට මාව වටහා ගන්නවා නම්. මමගේ පෞද්ගලික ජීවිතේ මේ කිසිම දෙයකට සම්බන්ධ කරගන්නේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතේ හරිම සරල එකක්. ඒක මාධ්‍ය ඉස්සරහා උත්කර්ෂෙන් වර්ණනා කර කර ඉඳීමේ ඌමනාවක් මට දෙන්නේ නැහැ. ඕනම පවුලක අප්‍රමාණ බැඳීම් සහ වටිනාකම් තියෙනවා. ඒත් ඒවා ගැනම කියවමින් ඉන්න අවශ්‍ය නැහැනේ. මගේ බිරිඳ අනුෂා පන්නල. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඇය මාව බොහොම හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. මගේ පුතා අංශ. ඕන් එක්ක බැඳුණු හරිම සරල ජීවිතයක් මං අත්විඳමින් ඉන්නේ. මගේ නිර්මාණවල රසය මිනිස්සු අත්විඳිනවා නම් මට ඒ හොඳටම ඇති. පෞද්ගලික ජීවිතය කියන්නේ නිර්මාණයක් වගේ රඟ දක්වන එකක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. සමහර විට මම හිතනවා වැඩිද දන්නෙත් නැහැ. ඒත් මට තේරෙන්නේ එහෙමයි. අපේ වගේ රටවල් වල ඉලක්ක හඹා යාම සීරුවෙන් කරන්න බෑ. මොකද කිසිවක් සැලසුම් කරන විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ විය හැකි නරකම දෙයට හිත සූදානම් කරගෙන අරමුණු වෙන වෙහෙසීම තමයි මං කරන්නේ. නරකම් ප්‍රතිඵලයට සූදානම් වුණහම ඉන් මෙහා ඕනම දෙයක් දරා ගන්න අපි ශක්තිමත්. කොහොමත් නෙවගුවප් න්‍යාය මත ඉන්න මං උත්සාහ කරනවා. ඉස්සර අපේ ඉස්කෝලේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලේ කැඩට් පුහුණුවේදී අපට ඉගැන්වුවේ සූදානම් නොවී නොසිටුණු කියලා. ඇත්තටම ඒක තමයි නිවැරදිම උපදේශය. මිතුරු විශ්වය කියන්නේ ආදරණීය නිර්මාණයක්. ජයන්ත අයියාගේ සිනමාවේ තියෙන කාව්‍යමය ගුණ මේ චිත්‍රපටෙත් තියෙනවා. ඔබට ඒක දැනේ. මං ආසයි වර්ණීය සහ රාජිනීගේ භාව සංවේදී ආදරේ අත්විඳලා ඔබ කඳුලක් විසිනවන. මේ සමාජ ක්‍රමයේ ඇස්ස තියෙන විවිධ පීඩා එක්ක අපේ හිත ඇස්සේ ඉන්න පෙම්වතුන් නිද්‍රාවටපත් වෙලා මිදිලා ගල් ගැහිලා ඉන්නේ. මිදුණු විශ්වය ඔබේ හිතවල එහෙම මිදිලා ඉන්න පෙම්වතුන් යලි ජීවමාන කරාවි. ඒ ප්‍රේමේ ඔබත් අත්විඳින්න කියලා තමයි උද්දික අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොමුණත් ජනප්‍රියම රංගන ශිල්පියෙක් විදිහට අපි හැමෝගේම ආදරය නොඅඩුව දිනාගත්ත උද්දික ප්‍රේමරත්නට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්.